మినాసాన్ కొన్నిచివా. ඉතිං ඔයාලා අද ජපන් සමය යුරෝප් චැනලට සාදරයෙන් පිළිගන්නවා. ඉතිං අද අපි කතා කරන්නේ ජපන් ආචාර විදි මොනවද, මේවා කොහොමද සරලව මතක තියාගන්න කියලා. ඒ කියන්නේ ජපන් අයිසස්සු. එතකොට මේවා JFT, JLPT, NET, N5, N4 කියන එක්සෑම් වලට ගොඩක් අදාළයි. එතකොට මේ අපි මේවා දැනගත්තට වඩා මේවා මොන වගේ අවස්ථාවලටද පාවිච්චි කරන්න කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ අයිසස්සු කියන දේවල් අපි දැන් ලංකාවේ ඉච්චර අපි පාවිච්චි කරන්නේ නැතු වුණාට ජපානයේදී හැම දෙයකටම වගේ මේවා පාවිච්චි කරනවා. එතකොට අපිට දැන් අපිට මේවා මතක තියාගන්න නම් ලේසියෙන් අපි මෙහෙදිත් අපි කියන්නේ තනියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා උදේ නැගිට්ටා කියලා. එතකොට ඔයා උදේ නැගිට්ටාම ජපන් ජාතික කියන්නේ කියන්නේ ඔයා උදේ ඒගොල්ලන්ට කවර උදේදී හම්බුණා කියන්නේ. එතකොට ඒගොල්ල එකට ඒ වෙලාවට පාවිච්චි කරන අයිසස්සුවක් තියෙනවානේ. එතකොට ඔයාලත් මෙහෙදී කියන්නේ උදා ඔය කියන්නේ ඔයාලා නැගිට්ට ගමන් ඔයාලා කියන කාටත් AI සට්සු කරන්න ඕනේ නැහැ. ඔයාලා තනියෙන්ම ඔයාටම කියන්නේ කියාගන්න AI සට්සු එක. එතකොට ඒ වගේ ඔයාලගේ අනිත් වැඩ තියෙනනේ. ඒ වැඩ වෙලාදීත් ඔයාලා හිතන ජපන් ජාතික මේ වෙලාවට පාවිච්චි කරන AI සට්සු එක ඔයාලත් ඒ වෙලාවේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඒක කාටවත් ඇහෙන්න කරන්න ඕනේ නැහැ. ඔයා තනියම ඒ කියන්නේ ඇහෙන්න කියන කාටවත් කියන්න ඕනේ නැහැ. ඔයා තනියම ඔයාටම කියාගන්න. සාමාන්‍ය ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට මේවා ගෙදරදී යූස් කරන්න පුළුවන්. මේවා පාවිච්චි කරද්දී එතකොට මේ ජපන් ජාතිකයන් විදියටම ප්‍රනවුස් කරන්න බලන්න. එතකොට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ආසත් හිතෙනවා. දැන් ඔයාලට ගෙදරදී සමහරක් විට පළවෙනි දවස් දෙක තුන ගෙදරයි hina වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් ටික දවසක් කරගෙන යද්දී ඉතින් ඒගොල්ලන්ට ගාණක් නැහැ. දැන් ගොඩක් කාල වෙලා තින්නේ ඒකනේ තව කෙනෙක් ඇහෙන්න මේවා ප්‍රනවුස් කරන්නේ නැහැ. hina වෙයිද යාල මොන හරි තයිද මොකක් හරි කියයිද කියලා ඔයාලට අර ලැජ්ජාවක් තියෙනවනේ. නමුත් මේවා අපි අර ටික දවසක් කරද්දී ඕනම දෙයක් ඒකෙතර ගාණක් වෙන්නේ. ඉතින් මේ එතකොට ඒ වගේම තමයි මේවා වෙන්ද කියන වගේ පොතක් ගන්න පෑනක් ගන්න මං කියද්දී ලියාගන්න පොතක් ඒ කියන්නේ පොතක් කරන පැන්සලක් හරි පෑනක් කර අරගෙන ඔයාලට මතක තියෙන විදිහට ලියාගන්න. එහෙනම් අපි බලමු මේ ආචාර්යදී මොනවද මේවා කොහොමද සරලව මතක තියාගන්නේ කියලා. ඉතින් ජපන් ආචාර ක්‍රම වලට අපි ජපන් වලින් කියන්නේ අයිසස්සු. ඔයාලා පැන්සලක් කරන් පොතක මං කියන විදිහට පිළිවෙල ලියා ගන්න. ඊළඟට අපි පළවෙනි විදිහට ගන්නවා ඔජිකි. ඔයාලා දැකලා ඇති ජපන් ජාතිකයන් ආචාර කරන හිස නම. අන්න ඒකට තමයි ඔජිකි කියන්නේ. ජපන් ජාතිකයන් හිස නම ආචාරය කිරීම ඔජිකි වේ. ඊළඟ එක ලියා ගන්න එෂකු. එෂකු කියන්නේ ජපන් ජාතිකයන් අංශක 15ක් ඉසනවා ආචාර කිරීම. ඒ කියන්නේ අංශක 15ක් ඉසනවා ආචාර කිරීමට එසකු කියනවා. මේක භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ තත්ත්වයෙන් පහත්වෝ සමවයස් අය සඳහා. ඒ කියන්නේ තත්ත්වයෙන් පහත්වෝ සමවයස් අය සඳහා අංශක 15ක් ඉසනවා ආචාර කිරීමට අපි එසකු කියනවා. එතකොට ඊළඟ එක ඇවිල්ලා කේරේ. කේරේ කියන්නේ අංශක 30ක් ඉසනවා ආචාර කිරීමට කේරේ කියලා කියනවා. මේක භාවිතා කරන්නේ තර්මක් තත්ත්වයෙන් උසස් අය සඳහා. තර්මක් තත්ත්වයෙන් උසස් අය සඳහා. ඒ කියන්නේ අංශක 30ක් ඉසනම ආචාර කිරීම අපි කේරේ කියලා කියන එක. තර්ම ඒ කියන්නේ තර්මක් තත්ත්වයෙන් උසස් අය සඳහා. ඊළඟට කියනවා අපි සයි කේරේ කියන්නේ අංශක 45ක් ඉසනම ආචාර කිරීම. මේක අපට වඩා ගොඩක් තත්ත්වයෙන් උසස් අය සඳහා තමයි මේක අපි භාවිතා කරන්නේ. කියන්නේ අපිට තත්ත්ව ගොඩක් උසස් අයට අපි අංශක 45ක් ඉසනම ආචාරය කරනවා. ඒකට අපි කියනවා සයි කේරේ කියලා. අපි ඊළඟෙක් ගත්තොත් සරේ. ඔයාලා දැකලා තියෙනවා ඇති ජපන් ජාතිකයන් බිම වාඩි වෙලා ආචාර කරනවා. අන්න ඒකට තමයි සරේ කියන්නේ. ඒ කියන්නේ ජපන් ජාතිකයා බිම වාඩි වෙලා බිම වාඩි වී හිස නම ආචාර කිරීමට අපි කියනවා සරේ. ඒ කියන්නේ ජපන් ජාතිකයා බිම වාඩි වී හිස නම ආචාර කිරීම සරේ කියලා හඳුන්වනවා. ඉතින් මට මේ ටික කියන්නේ ජපන් ඔයාලා දාන්න කියන්නේ අයිසස්තු වලට කලින් මට මේ ටික කියන්න ඕනේ. මේ ටිකත් අපි දැනගන්න ඕන නිසා අපි එහෙනම් බලමු ඊළඟ අයිසස්තු ටික මොනවද කියලා. ඉතින් අපි ඊළඟ අයිසස්තු විදියට ගන්නේ ඔහයෝ ගොසයිමස්. මේක ගොඩක් අය අහලා ඇති. මේ ඔහයෝ ගොසයිමස් කියන්නේ සුබ උදෑසනක්. එතකොට මේක අපිට යාළුව අතර කියන්න පුළුවන්. ඔහයෝ කියලා කියන්නත් පුළුවන්. ඔයාලා පුළුවන් නම් ජපන් ජාතිකයා ප්‍රනවුස් කරන විදිය පොඩ්ඩක් බලලා ඒ විදියට ප්‍රනවුස් කරන්න. එතකොට අපිට නිකම්ම හුරු වෙනවා මේවට. ඒ වගේම තමයි ඔයාලා තනියෙන් ගෙදරෙද්දී මේවා කරද්දී හිස නම ආචාර කරන්න. කියන්නේ ජපන් ජාතිකයන් කරන විදියට මේවා කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට කියන්නේ මේවා ගොඩක් විදියට මේ පුහුණු වෙනවා. මේවා ලේසින් කරගන්න පුළුවන් ජපානට ගියාට පස්සෙත්.
ඊළඟට කරා විදිහට අපි ගන්නේ කොන්නිචිවා. මේ කොන්නිචිවා කියන සුබ දහවලක් සුබ දවසක් කියන තේරුම් දෙකම ගන්න පුළුවන්. සුබ දහවලක් සුබ දවසක් කොන්නිචිවා ඒ තේරුම් දෙක ගන්න පුළුවන්. ඊළඟ විදිහට අපි ගන්නවා කොන්බන්වා. කොන්බන්වා කියන සුබ සන්ධ්‍යාවා. කොන්බන්වා සුබ සන්ධ්‍යාවා. එතකොට අපි ඊළඟ විදිහට ගමු ඔයා සුමිනසයි. ඔයා සුමිනසයි. ඔයා සුමිනසයි කියන සුබ රාත්‍රිය. ඔයා සුමිනසයි කියන සුබ රාත්‍රිය. මේක යාළුව අතර කියන්න පුළුවන් අපිට ඔයාසුමේ ඔයාසුමේ අන්න එහෙම කියලත් කියන්න පුළුවන්. අපි එතකොට ඊළඟට අපි ගන්නවා ස්තුති කරන විදි ටිකක්. අපි කියන්නේ ගොඩක් තත්ත්වයෙන් උසස් අයට ස්තුති කරන අපි දෝමෝ අරිගතෝ ගොසයිමස් දෝමෝ අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ ගොඩක් අය තත්ත්වයෙන් උසස් ඒ කියන්නේ තත්ත්වයෙන් උසස් කෙනෙක්ට අපි දෝමෝ අරිගතෝ ගොසයිමස් කියලා කියනවා. ආයේ තත්ත්වයෙන් ගොඩක් උසස් අය කෙනෙක්ට අපි කියදැයි අරිගතෝ ගොසයිමස් කියලත් කියන්න පුළුවන්. දෝමෝ අරිගතෝ ගොසයිමස් කියලත් කියන්න පුළුවන්. අරිගතෝ ගොසයිමස් කියලා කියන්න පුළුවන් තත්ත්වයෙන් උසස් අයට. සාමාන්‍ය තත්ත්වයෙන් සමවයසයේ තත්ත්වයෙන් පහත් අයට අපිට කියන්න පුළුවන් දෝමෝ අරිගතෝ දෝමෝ අරිගතෝ. අර ගොසයිමස් කියලා නැත්නම් අපිට කියද දෝමෝ අරිගතෝ. එහෙම නැත්නම් අරිගතෝ අරිගතෝ අන්න එහෙම කියන්න පුළුවන්. මං හිතන එක තේරෙන්නේ නැති කියලා. අපි එතකොට දැන් ඔයා හිතනවා දැන් ඔයා කාට හරි ස්තුති කරනවා. ඔයා කියනවා දෝමෝ අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ තත්ත්වයෙන් උසස් කෙනට ඔයා ස්තුති කරනවා දෝමෝ අරිගතෝ ගොසයිමස්. එතකොට මේ පැත්ත යා කියනවා ඊයේ දෝ ඉතසිමස්තේ. ඊයේ දෝ ඉතසිමස්තේ. ඊයේ දෝ ඉතසිමස්තේ කියන්නේ කවුරු හරි අපිට ස්තුති කරාට පස්සේ අපි කියන නෑ ඒක සුළු දෙයක්. නෑ ඒක සුළු දෙයක් කියලා කියන. ඒ කියන්නේ මේකත් තත්ත්වයෙන් උසස් කෙනෙක්ටම තමයි මේකත් භාවිතා කරන්නේ. කියන්නේ ආචාරශීලී මේකත්. ඒ කියන්නේ දෝ මාර්ගත ගොසයිමස් කියලා කිව්වට පස්සේ අනිත් පැත්ත කෙනා කියන ඊයේ දෝ ඉතසිමස්තේ. නෑ ඒක සුළු දෙයක්. ස්තුති කරාම කියන නෑ ඒක ස්තුති කරන දෙයක් නෙමෙයි. නෑ ඒක සුළු දෙයක්. එහෙම කියලා කියනවා. එතකොට දැන් අර පැත්තෙන් ඔයා හිතන්නක තත්ත්වෙන් අපේ වයසේ සම වයස කෙනෙක් හරි ස්තුති කරා කියලා අරිගතෝ කිව්වා කියලා. එතකොට වාඩ කියත හැකින් ඒකට යාළුවෙක් නේ. යාළුවෙක් හරි කවුරු හරි සම වයස කෙනෙක්. එතකොට වා කියත හැකින් ඊයේ ඌන් අර නිකන් නෑ ඒක සුළු දෙයක්. අර දෝවිතසිමස්ත කියන අර ආචාරශීලී විදියට අපි කියන්නේ නෑ නිකන් ඊයේ ඌන් අන්න එහෙම කියනවා. මං හිතන එකක් තේරුණා ඇති කියලා. අපි ඊළඟ විදිහ ආයසස්සු විදියට ගන්නෙ ඔනගයිසිමස්. මේ ඔනගයිසිමස් කියන්නේ කරුණා කරලා කියන එක. මේ කරුණා කරලා කිව්වට මේක මේ හැමතැනම අපි කරුණා කරලා කියද්දී අපි ඔනගයිසිමස් භාවිතා කරන්නේ නැහැ. මේක ඇවිල්ලා මොන හරි දෙයක් ඉල්ලද්දී ඔයා හිතනවා කඩේකට ගිහිල්ලා ඔයා කියනවා මට රාමෙන්යක් ඕනේ කියලා. ඔයා කියන එතකොට රාමෙන් ඔනගයිසිමස් රාමෙන් ඔනගයිසිමස්. ආ රාමෙන් එකක් කරුණා කරලා ඒ කියන්නේ ඔයා මොන හරි දෙයක් ඉල්ලද්දී කෑමක් කරි මොන හරි දෙයක් ඔයා ඉල්ලද්දී ඔයාලේ අදාල් දේ නම කිව්වා ඔනගයිසිමස් කියලා දැම්මා. ආ මේ දේ කරුණා කරලා. එතකොට අරයා දන්නවා මේ දේ තමයි ඉල්ලන්නේ කියලා. මම හිතන එකක් තේරුණා ඇති කියලා. ඊළඟට අපි බලමු සමාව ගන්න විදි ආයසස්සු කිහිපයක්. ඒ කියන්නේ තත්ත්වයෙන් ගොඩක් උසස් සැයට අපි කියන උසස් සැයකින් සමාව ගද්දී අපි කියන මෝ ශිවකේ අරිමසෙන්. මෝ ශිවකේ අරිමසෙන්. මෝ ශිවකේ අරිමසෙන්. එහෙම නැත්නම් අය කියත අපිට මෝ ශිවකේ ගොසයිමසෙන්. මෝ ශිවකේ ගොසයිමසෙන්. ඒ දෙකම තත්ත්වයෙන් උසස් සැයට. මෝ ශිවකේ අරිමසෙන් කිව්වත් මෝ ශිවකේ ගොසයිමසෙන් කිව්වත් තත්ත්වයෙන් ගොඩක් උසස් සැයකින් සමාව ගද්දී අපි ඒක භාවිතා කරනවා. එතකොට ඔය දන්නව තරමක් උසස් සැය කියන්නේ සම වයසෝ ටිකක් උසස් සැයට අපිට කියත හැකි සුමිමසෙන් සුමිමසෙන් සුමිමසෙන්. මේවා කියද්දී නිකන් ඕනාඩේ පාඩ ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න එපා නිකන් සුමිමසෙන් එහෙම කියන්නේ එපා. පුළුවන් නම් ජපන් ජාතික විදිහෙම කියන්න බලන්න සුමිමසෙන් අන්න එහෙම ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේක ඇවිල්ලා තරමක් උසස් සැයකින් සමාව ගැනීම. ඊළඟට ඔය දන්න වාගේ සම වයසේ හරියා වඩලා ටිකක් පහත් කෙනකින් අපි සමාව ගද්දී අපි කියන ගොමෙන් නසායි ගොමෙන් නසායි. ඊටත්තර හොඳම යාළුවෙක්ගෙන් වාඩ කියදැයි ගොමෙන් ගොමෙන්නේ අන්න එහෙම අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මොෂියකරිමස්සෙන් මොෂියකේ ගොසයිමස්සෙන් සුමිමස්සෙන් ගොමෙන් නසායි ගොමෙන් මේ ඔක්කොම සමාව ගන්න විදිහ මේවා අර එක එක තැන්වලදී යූස් කරන්නේ. මම හිතන එකත් ඔයාලට තේරුණා ඇති කියලා. මම කියෝ විදිහට මේවා ප්‍රැක්ටිස් කරන්න අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ. ඊළඟට අපි ගන්න සමු ගැනීමේදී කිහිපය භාවිතා කරන අයිසස්සු කිහිපය. අපි සමු ගැනීමේදී සයනෝරා කියන සයනෝරා කියන්නේ ගුඩ් බයි. සයනෝරා ගුඩ් බයි කියන දෙන්නේ කතර දින සමු ගැද්දි එකෙක් කියන සයනෝරා කියන ගුඩ් බයි කියන අදහස් තමයි එකක් ගන්න පුළුවන්. අපිට අය කියද ජාමතා. ජාමතා ජාමතා කියන්නේ නැවත හමු වෙමු දෙන්නේ එකෙක් ඉඳලා සමු ගැද්දි කියන ජාමතා. එහෙම නැත්නම් කියද ජාමතා අස්තා. ජාමතා අස්තා කියන්නේ නැවත හමු හෙට. අන්න එහෙම කියන්න පුළුවන්. දැන් අපිට කියතේ මත ආයිමෂෝ මත ආයිමෂෝ නැවත හමු වෙමු කියලාත් කියත හැකි මත ආයිමෂෝ කියලා. නැත්තම් කියත මතානේ මතානේ එහෙම කියන්නත් පුළුවන්. නැත්තම් බයි 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 එහෙම කියන්නත් පුළුවන්.
මේටිකත් ඔයාලා ලියාගෙන පැට්‍රිස් කරන්න සමග ඉගෙන ගෙදරින් මේවා කරලා බලන්න. අපි බලමු ඊළඟ අයිසස්සු විදියට අපි ගන්නවා හජිමේ මසිතේ. හජිමේ මසිතේ මෙන්න මේක ගොඩක් වටින එක. හජිමේ මසිතේ මේක කියන්නේ පළමු වරට කෙනෙක් හම්බ වුණාම තමයි මේ හජිම් මස්ත කියන්නේ. කියන්නේ පළවෙනි පාරට හම්බ වුණොත් විතරයි මේ හජිම් මස්ත කියන්නේ. යව දෙවෙනි පාරට හම්බ වුණාම අපි හජිම් මස්ත කියන්නේ නැහැ. ඒක නිකන් හජිම් මස්ත කියන්නේ ආයුබෝවන් අර නිකන් ඒ වගේ එක. කොහොමද ඔයාලට නිකන් ආයුබෝවන් අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ. පළවෙනි වරට කෙනෙක් හම්බ වුණා අපි කියනවා හජිම් මස්ත. අන්න එහෙම තමයි මේ කියන්නේ. කියන්නේ පළවෙනි වරට කෙනෙක් හම්බ වුණාම හජිමේ මස්ත කියලා කියනවා. ඊළඟට අපි ඊළඟ එක විදිහට ගන්නවා දෝසෝ යොරොෂිකු ඔනගයි සිමස්. දෝසෝ යොරොෂිකු ඔනගයි සිමස්. දෝසෝ යොරොෂිකු ඔනගයි සිමස්. මේ දෝසෝ යොරොෂිකු ඔනගයි සිමස් කියන්නේ ඔබ හමුවීම සතුටක්. දැන් ඔයා කාත් එක්ක කතා කරගෙන ඉඳලා ඔයා කියනවා දෝසෝ යොරොෂිකු ඔනගයි සිමස්, ඔබ හමුවීම සතුටක්. එහෙම කියනවා. අපි ඊට පස්සේ අනිත් පැත්තේ එක්කෙනා කියනවා කොචිර කොසෝ යොරොෂිකු ඔනගයි සිමස්. කියන්නේ මේ ඊළඟ අයිසස් එක දාරයා කියන දෝසෝ යොරොෂිකු ඔනගයි සිමස්, ඔබ හමුවීම සතුටක් කියලා කියනවා. ඊට පස්සේ මට එහෙම කොටස මම කියනවා ඔබ හමුවේ මටත් සතුටක්. කොචිර කොසෝ යොරොෂිකු ඔනගයි සිමස්, ඔබ හමුවේ මටත් සතුටක්. කොචිර කොසෝ යොරොෂිකු ඔනගයි සිමස් කියන්නේ ඔබ හමුවේ මටත් සතුටක්. මම හිතන එක තේරුණා ඇති කියලා. අපි නම් බලමු ඊළඟ අයිසස් එක මොකද්ද කියලා. ඊළඟට සවාඩ කාත් එක්ක කතා කරද්දී ඒක නම් මුණා මුලින්ම හදයි ඔගෙන්කි දෙස්කා වාඩ කොහොමද. ඔගෙන්කි දෙස්කා කියන්නේ ඔයාට කොහොමද. ඒක ටිකක් තත්ත්වෙන් උසස් අයට තමයි භාවිත කරන්නේ ඔගෙන්කි දෙස්කා කියලා. අපි නිකන් යාළුවෙක් නම් අපිට හිතේ ගෙන්කි කොහොමද ගෙන්කි අන්න එහෙම භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් එහෙම ඇවුවට සනිට කෙන උත්තර දෙන්නත් එපා. දැන් ඔගෙන්කි දෙස්කා කියලා ආචාරශීලී විදිහට ඇහුවොත් ඔයාට කීයදයි ඔයා හොඳින් නะ හයි ගෙන්කි දෙස් ඔව් මං හොඳින්. ඔව් හොඳින් නෙමෙයි නම් ඔයා කියන ඊයේ ගෙන්කි ජනයි දෙස් නෑ මං හොඳින් නෙමෙයි. අන්න මෙහෙම භාවිත කරන්න පුළුවන්. එතකොට දැන් ගෙන්කි කියලා හැමෝද යාළුවෙක් හැමෝත් ඔය ගෙන්කි තරවාඩ කියත හැකි ඔකක සමදේ ගෙන්කි දෙස් ඔකක සමදේ ගෙන්කි දෙවියන්ගේ පිහිටෙන් මං හොඳින්. අර ඒක ඇත්තට ආචාරශීල නෙමෙයි. ඔකක සමදේ ගෙන්කි දෙවියන්ගේ පිහිටෙන් මං හොඳින්. මං හිතන එකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟට ගන්න ඔදයි ජිනි. මේ ඔදයි ජිනි කියන්නේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ලෙඩෙක් බලන්න ගියා. ඊට සුවා කියන යාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ගෙට් වෙල් සෝන් කියලා එහෙම කියන්නේ. අන්න ඒ වගේ කියන අපි දැන් සිංහලින් කියොත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔදජිනි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එතකොට මම හිතන එකක් තේරුණා ඇති කියලා. ඊළඟට අපි ගන්නවා ඔජමසිමස්. මේ ඔජමසිමස් කියන්නේ ඔය හිතනවා වෙනත් අයගේ නිවසට ඇතුල් වෙද්දී ඔයා මේක පාවිච්චි කරනවා. ඒ කියනවා දැන් වෙනත් කෙනෙක්ගේ නිවසට ඇතුල් වෙනවා කියලා හිතන්නව. එතකොට ඔයා පාවිච්චි කරන්නේ ඔජමසිමස්. ගැන වෙනත් කෙනෙක් නිවසට ඇතුල් ලෙද්දෝ ඔජමසිමස් කියලා කියන්නේ. මේකෙන් කියවෙන්නේ කරදර කරාට සමා වෙන්න. දැන් එක පාට ගෙදට කාට හරි කියන්න දුක දෙට්ටනවා ඔජමසිමස් කරදර කරාට සමා වෙන්න කියන කෙනෙක්ගේ නිවසට ඇතුල් ලෙද්දි. එතකොට ඒ ගෙදර හිටපු එක්කන අනිත් පැත්තට කියනවාට ඊයේ ඉරසයි. මේ ඊයේ ඉරසයි කියන්නේ ගෙදරට එන අවසරය දෙනවා. අර එක්කන ඔජමසිමස් කරදර කරාට සමා වෙන්න මම ඇතුල් එන්නද කියලා ඒ වගේ අදහසක් අහන්නේ. ඊට සාරය කියනවා ඊයේ රසයි නෑ කරදරයක් නෙමෙයි ඒක. ඔයා එන්න ඇතුළට. එයාට අවසරය ලබා දෙනවා ඊයේ රසයි කියන එක. තේරුණාද? මම හිතන එකක් තේරුණා ඇති කියලා. අපි ඊළඟ අයිසස්සු විදියට ගමු. ඊළඟට අපි ගන්න සුභපැතීමේ ක්‍රම කිහිපයක්. සුභපැතීමේ ක්‍රම කියන්නේ පළවෙනි එක විදියට ගන්නවා ඔමෙදෙතෝ ගොසයිමස්. මේ ඔමෙදෙතෝ ගොසයිමස් කියන්නේ කන්ග්‍රැටුලේෂන් කියන එක. සුභපැතුම් කියන එක සිංහලෙන් ගත්තොත් ඉංග්‍රීසියෙන් ගත්තොත් කන්ග්‍රැටුලේෂන් කියන එක. ඔමෙදෙතෝ ගොසයිමස්. වඩ කාට හරි සුභපතන්න ඕන නම් වඩ එතකොට කියදයි ඔමෙදෙතෝ ගොසයිමස්. එහෙම කියත හැකි. එතකොට ආයතන සුභ උපන්දිනයක් වේවා. හැපි බර්ත්ඩේ කියලා වඩ කාට හරි කියන්න ඕන නම් වඩ කියත හැකි. ඔතන් ජෝබි ඔමෙදෙතෝ ගොසයිමස්. ඔතන් ජෝබි ඔමෙදෙතෝ ගොසයිමස් කියන්නේ එතකොට සුභ උපන්දිනයක් වේවා කියන තේරුම තමයි. එතකොට ඊළඟට වඩ කියන්න ඕන කාට හරි සුභ විවාහ දිවියක් වේවා. සුභ විවාහ දිවියක් වේවා කියලා ඔයාලට කාටද කියන්න ඕන නම් කියන්නේ දෙන්නේ ආගෙන අලු කියන්නේ ළඟදී බැඳ දෙන්නට ඔයාලට කියන්න ඕනේ සුභ විවාහ දිවියක් වේවා කියලා. එතකොට ඔයා කියනවා කෙක්කෝට් ඔමෙදෙතෝ ගොසයිමස් කියන්නේ සුභ විවාහ දිවියක් වේවා. මම හිතන්නේ ඒක තේරෙන්නේ නැති කියලා. ඊළඟට
ජපන් ජාතිකයන්ගේ අලුත් අවුරුද්ද කියලා අලුත් අවුරුදු දාව ජනවාරි පළවෙනිදා. එතකොට යාලා 31 කරා එකිනෙකාට සුභපතා කරනවා. දෙසැම්බර් 31 කරා එකිනෙකාට සුභපතා කරනවා. ඒ කියන්නේ අයිසස් එකක් කියනවා. අපි ඒක බලමු මොකද්ද කියලා. ඒගොල්ලෝ කියනවා 31 රෑට හරි ඒක 31 වෙනිදාට කියනවා. යොයි ඔතෂියෝ ඔමු කය කුදසයි. යොයි ඔතෂියෝ ඔමු කය කුදසයි. යොයි ඔතෂියෝ ඔමු කය කුදසයි. මේ කියන්නේ සුභ නවවසරයක් ලැබේවා. ඒ කියන්නේ දැන් එතනේ දැන් ජනවාරි වලින්ද කියන්නේ අද 31 කියනවා. එතකොට ආද කියන යොයි ඔතෂියෝ ඔමු කය කුදසයි. ඒ කියන්නේ සුභ නවවසරයක් ලැබේවා. එතකොට ජනවාරි වලින්ද දැන් හිට උනා. එතකොට වාට කේතය ගැනිට කෙනාට සුභ පතනවා. වා කියන එතකොට අකමැස්තෝ මදිත ගොසයිමස්. සුභ අලුත් අවුරුද්දක් වේවා. අකමැසිතේ ඔමදිතෝ ගොසයිමස්. 31 වෙනිදාට කියන අපි යොයි ඔතෂියෝ ඔමු කය කුදසයි කියලා. ඒක සාමාන්‍ය යාළුවෙක්ට කියනවනම් කේතය යොයි ඔතෂියෝ ඕ කියලා කේතය හැකියි. එතකොට ජනවාරි පළවෙනිදා කියන අපි අකමැස්තේ ඔමදිතෝ ගොසයිමස් කියලා. මේ වාර නිතර කරලා බලන්න. දැන් ළඟදී අපේ ජනවාරි පළවෙනිදා දෙනවනේ. එතකොට ඔයාලා මේවා තනියෙන් කරලා බලන්න. ජපන් ඉගෙන ගන්න යාළුවන්ට මේ අයිසස්සු පාවිච්චි කරන්න. එයාල hina වෙන්නේ නැහනේ. දැන් දන්නේ නැති කෙනෙක්නේ ඔයාලා කමර කරලා ඇජ්ජ මේවා කියන්න මෙහෙම මෙහෙම කියලා. ජපන් ඉගෙන ගන්න කෙනෙක්ට ගියාට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. එහෙම පාවිච්චි කරලා බලන්න. ඊළඟට අපි ගන්නවා කොනෝ තබිවා ගොසුස සමාදෙස්තා. කොනෝ තබිවා ගොසු ෂෝ සමාදෙස්තා. කොනෝ තබිවා ගොසුස සමාදෙස්තා. මේ කියන්නේ ඔයා අවමංගල්‍ය උත්සවයකට ගියාම ඔයාගේ කනකඩුව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අවමංගලකදී තමාගේ කනකඩුව ප්‍රකාශ කරන්න තමයි අපි කියන්නේ කොනෝ තබිවා ගොසුස සමාදෙස්තා. එදා තේරුණ නැති කියලා හිතනවා. මේවා මතක තියාගන්න, මේවා පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි ළඟ එක විදිහට ගන්නවා ඉත දකිමස්. ඉත දකිමස්. මේ ඉත දකිමස් කියන්නේ ආහාරයට පෙර, කියන්නේ කන්න කලින් වගේ නේද? ඉතදකිමස්. ඉසනම ආචාර කරනවා. ඉතදකිමස් කියලා ඔය ආචාර කරනවා. ඊට පස්සේ කෑවට පස්සේ ආචාර කරන්න ඕනේ. ගොචිස සමාදේස්. ගොචිස සමාදේස්. ගොචිස සමාදේස් කියලා ඔය කෑවට පස්සේ ආචාර කරනවා. ඔයාලා මේවා දැන් ගෙදරදී කරන්න පුළුවන් කන්න කලින්ම. ඉතදකිමස් කියන ඊට පස්සේ කෑවට පස්සේ ගොචිස සමාදේස් කියලා එහෙම කියන්න පුළුවන්. මේවා තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පුළුවන් නම් ජපන් ජාතිකයන් කියන ප්‍රොනවුන්ස් කරන විදියටම යාලා කරන විදියටම කරන්න බලන්න. ඊට පස්සේ විදියට අපි ගන්නවා ඉත්තේකිමස්. මේ ඉත්තේකිමස් කියන්නේ ගිහින් එන්නම්. ඉත්තේකිමස්. ඉත්තේකිමස් කියන්නේ ගිහින් එන්නම් කියන එක. ඒ කියන්නේ දැන් වා කාත්තිකරි ඉන්න ඔය කියන්නේ වා වැඩ කරන තැනක හරි වා කාත්තිකරි ඉන්නවා කියන්නේ ඔයාලට කියන ඉත්තේකිමස් ගිහින් එන්නම්. ඊට සනිප්පත් කෙනා කියනවා ඉත්තේ ඉරසායි. ආ ගිහින් එන්න, ගිහින් එන්න. ඉත්තේකිමස් කියලා කියනවා ගිහින් එන්න කියලා. ඊට සනිත් කෙනා කියනවා ඉත්තේ ඉරසායි ගිහින් එන්න. මම හිතන එකත් ඔයාලට තේරුණා ඇති කියලා. අපි බලමු ඊළඟ අයිසස් මොකද්ද කියලා. ඊට පස්සේ වායදන්නවා දැන් ගමනක් ගිල්ලවා ගෙදරට එනවා. එතකොට ගෙදරට එද්දුවා, ගෙදරට ඇතුල් වෙද්දිම වා කියන තියාගෙන එනවා. තදයිමා. 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 තදයිමා කියන්නේ වඩව ගෙදරට ඇතුල් වෙද්දිම කියන්නේ තදයිමා කියලා කියනම් මම ආවා. දැන් වායදන්නකෝ අම්මා ගෙදර ඉන්නවා. වායි වාට්ටුම කියන්නේ එනවා. ආවා කියලා අඟවනවා. තදයිමා. එතකොට අම්මා දන්නවා ආවා කියලා. එතකොට අම්මා අනිත් පැත්තෙන් කියනවා ඔකේ නසයි. ඔයා ආවද? ගෙදරට සාදරයෙන් පිළිගන්නවා එහෙම වගේ එකක්. ඔකේ නසයි. ඔයා ආවද? අන්න එහෙම. තදයිමා කියවම අනිත් පැත්තෙන් ඔකේ නසයි කියලා කියනවා. ඒක තේරුණ නැති කියලා හිතනවා. ඊට පස්සේ වාඩා දැන් කාලෙකින් කෙනෙක් හම්බෙනවා කියලා හිතන්නකො. වා කියන ඔහිස සුබිරි දෙස්නේ. හිස සුබිරි දෙස්නේ කියන එක අපි ඔයන්න දාලා ලයිට් කරනවා. ඔහිස සුබිරි දෙස්නේ. මේ ඔයසි සුබරි දෙස්නේ කියන්නේ හමුයේ කාලෙකින් නේද? දැන් වාගේ ආලුවෙක් හම්බ වෙනවා ජපන් ඉගෙන ගන්න මේ ආලුවෙක් යා කාලෙකින් හම්බ වෙනවා කියන වාඩ යට කියතේ ඔයසි සුබරි දෙස්නේ. මේ වචාර ප්‍රැක්ටිස් කරන්න මේව කියන්නේ. එතකොට ඔයසි සුබරි දෙස්නේ. ඔයසි සුබරි දෙස්නේ. ඔයසි සුබරි දෙස්නේ හමුයේ ගොඩ කාලෙකින් නේ. අන්න ඒ වගේ අදහසක්. එතකොට මේක අපිට තාත්තෙන් උසස් කෙනෙක්ට අපි ඔයන්න දාලා කියන්නේ යාළුවෙක්ට කියනවා අපිට කියතේ හිස සුබිරි දෙස්නේ. හිස සුබිරි දෙස් එහෙම කියලා කියතෑගේ හමුවේ ගොඩ කාලෙක ඉන්නේ. ඔහිස සිබුරි දෙස්නේ. ඔහිස සිබුරි දෙස්නේ. එකත් ලියා ගන්න. ඊළඟට අපි පාවිච්චි කරන ඉරසයි මසේ. ඉරසයි මසේ. ඉරසයි මසේ. මේ ඉරසයි මසේ කියන්නේ ව්‍යාපාරික ස්ථානයකට, ව්‍යාපාර ස්ථානයකදී අමුත්තංග ඒ කියන්නේ පාරිභෝගිකයන් පිළිගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ කඩේ දැන් කඩයක් කියලා දන්නවා. ඒගොල්ලෝ පාරිභෝගිකයෙක්දී යාලා පිළිගන්නවා ඉරසයි මසේ. ඉරසයි මසේ. අන්න එහෙම පිළිගන්නවා. මේකත් ඒ කියන්නේ ව්‍යාපාර ස්ථානයකට පාරිභෝගිකයෙක් පැමිණෙන්නට පිළිගන්න ආචාර ක්‍රමයක්. ඊළඟට අපි ගමු ඔමතසේ සිමසිතා.
ඔමා තස්සේ සිමසිතා මේ ඔමා තස්සේ සිමසිතා කියන්නේ රැඳී සිටියට ස්තුතියි. ඔමා තස්සේ සිමසිතා රැඳී සිටියට ස්තුතියි. ගැන ඔයාලා කාට හරි කියන්න ඕන නම් ඔයා වෙනුගේ රැඳී සිටියා නම් තෝර වාඩි ගෙදයි. ඔමා තස්සේ සිමසිතා ඔමා තස්සේ සිමසිතා රැඳී සිටියට ස්තුතියි. ඊළඟට අපි ගන්නවා ආචා ඊළඟයි සස්සු විදියට ගන්නවා ඔසකෙනි සිස්සුරේ සිමස්. ඔසකෙනි සිස්සුරේ සිමස් මේ ඔසකෙනි සිස්සුරේ සිමස් කියන්නේ ඔය දන්නවා දැන් ස්ථානයක වැඩ කරනවා කියලා වැඩ කරන ස්ථානේ දා අනිත් කායට කලින් වැඩ ඉවරයි. එතකොට ඔය අනිත් අයට කියගෙන යනවා ඔසකෙනි සිස්සුරේ සිමස් මාගේ රාජකාරිය අවසන් මම දැන් පිටත් වෙනවා අන්න ඒ වගේ අදහසක්. වැඩ කියන්නේ ඔය වැඩ කරලා අවසන් වෙලා යද්දිවා කියනවා මාගේ වැඩ ඉවරයි මම දැන් යනවා. ඔසකෙනි සිස්සුරේ සිමස් කියන්නේ ඒකෙන්. එතකොට ඔය වැඩ කරගෙන ඉන්න අය කියනවා ඔස්කර සමදේස් ඔස්කර සමදේස් ඔස්කර සමදෙස්. මේ ඔස්කර සමදෙස් කියන්නේ يعني ඔබ සැපයු සේවයෙන්ු ස්තුතියි. ඔයා වැඩ කරපු ඒ අපි වෙන يعني අපි වෙන වැඩ කරාට ස්තුතියි. ඔබ සැපයු සේවයෙන්ු ස්තුතියි. ඔස්සකෙනි සිස්සුරේ සිමස් කිව්වොත් අනිත් පැත්තෙන් ඔස්කර සමදෙස් කියලා කියනවා. මම හිතනවා ඔයාලට ඒකත් තේරුණ ඇති කියලා. අපි ඊළඟට ගමු ඊළඟයි සස්සු තමයි සිස්සුරේ සිමස්. මේ සිස්සුරේ සිමස් කියන්නේ සමා වෙන්න කියනවා වගේ එකක් තමයි. මේක පාවිච්චි කරනවා අය දන්නවා දැන් ක්ලාස් එකකට ඔයා පරක්කු ලේනවා. ආ දොර අරගෙන යද්දි ඔය වටුම කියනවා සිස්සුරේ සිමා සමා වෙන්න නිකන් අර ඔයා සමා ගන්න අවසර ගන්න වෙයි. ඒ කියන්නේ දැන් උගන්නු ගන්න ඉද්දි ඔයක වටුම කියනවා ඔයාට යන්න ඕනේ පන්තියේ දොර අරගෙන ඔයක වටුම කියනවා සිස්සුරේ සිමා සමා වෙන්න අන්න ඒ වගේ අදහසක්. දැන් ඔය ඉන්ටර්වයුව එකට යද්දි ඔයා දොර අරගෙන යනවා ඔයාට සිස්සුරේ සිමා ස්කිල් කියලා දෙයක් අර සමා වෙන්න අර එක පාට ඇතුළට යන්න නැතුව අර අරණියන් අර අපි අවසර ගන්නවා සිස්සුරේ සිමාස් අන්න ඒ වගේ අදහසක්. අපි ඊළඟ විදියක අයිසස්සු විදියට ගන්නවා කීඕ උස්සකතේ කුස්සයි. කීඕ උස්සකතේ කුස්සයි. කීඕ උස්සකතේ කුස්සයි. කීඕ උස්සකතේ කුස්සයි කියන්නේ පරිස්සමෙන් ඉන්න. අපි කාට හරි කියන්න ඕන පරිස්සමෙන් ඉඳි කියලා අපි කියන කීඕ උස්සකතේ කුස්සයි. කීඕ උස්සකතේ කුස්සයි. අන්න එහෙම කියලා කියනවා. මං හිතනවා මේක ඔයාලට තේරෙන්න තිය කියලා අයිසස්සු මේවා JFT JLPT net කියන ඒවාට අදාළයි. මේවා ඒවට නැතත් එහෙට ගිහිල්ලා ඉගෙන අපි දිදලා ජීවත් වෙන්න මේ අපිට ගොඩක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් මම හිතනවා ඔයාලට තේරුණා ඇති කියලා. තේරෙන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මගේ වැරදිච්ච මොන හරි කියවිච්ච දෙයක් තියෙනවා නම් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තව නිවැරදි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මම අද වීඩියෝ එක සම්මු ගන්නවා. channel එකට අලුත් කෙනෙක් නම් sub කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න නිතර බලන්න share කරන්න. හොඳයි නම් වීඩියෝ හොඳයි නම් comment එකක් දාන්න. ඊළඟට අපි තව වීඩියෝ ගේනවා. ගොඩක් ඉස්සරහට වීඩියෝ ගේනවා. ඉතින් channel එක sub කරලා තියාගන්න. එහෙනම් අද අපි සමු ගන්නවා. විනාසන් ජාමතා සනරා.